රජ්‍ය සහ බිත්තර නිෂ්පාදකීන්ගේ මැදිහත්වීමෙන් රුපියල් 55ට බිත්තර ලොරිමකින් ජනතාවට බෙදා දීම ආරම්භ වුවත් බොහෝ ස්ථානවල රුපියල් 55ට බිත්තර තිබෙන තැනක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ලොරි බිත්තර වලටත් වෙච්ච දෙයක් නැහැ. රුපියල් 55ට ජනතාවට බිත්තර ලැබුණෙත් නැහැ. මේ අතර මෙවන් පසුබිමක් තුල බිත්තර ආනයනය කිරීමට ඊයේ දින රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව අද කැබිනට් තීරණ දෙනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. මේ අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට බිත්තරයක් රුපියල් 50කටත් වඩා අධික මිලකට ඇතැම් විට රුපියල් 70ට 80ට ගන්නට සිද්ධ වීමෙන් පාරිභෝගික ජනතාවට විශේෂයෙන් දරුවන් සිටින නිවෙස්වලට සිද්ධ වෙලා තිබෙන අකරතැබ්බේ පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් වුණා. ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දුන්න වෙළඳැමැතිතුමාට මිල සාධාරණ මට්ටමකට පහළට ගෙනීම සඳහා අවශ්‍යතාවය පැන නැගුණොත් අඩු මිලට විදේශ රටවලින් බිත්තර ආනයනය කරන්නට එතුමට තීරණය කරන්න පුළුවන් කියලා අවසරයක් ලබලා දුන්නා. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකීන් දිගින් දිගටම පවසන්නේ බිත්තර ආනයනය කිරීම තුළින් බිත්තර නිෂ්පාදකීන් අධෛර්යමත් වන බවයි. සමස්ත ලංකා කොකුල් ව්‍යාපාරික සංගමයක් විදිහට අපි දකින්නේ මේක මේ අවස්ථාවේ ගත යුතු තීරණයක් නෙවෙයි කියන එක. විශේෂයෙන් අපි අපේ සමාජයක සහ ගොවීන් සහ අනිත් කර්මාන්තකරුවන් උනන්දු කරමින් මේ අපිට දැන් කඩා වැටලා තියෙන කොකුල් කර්මාන්තයේ නැවත නගා සිටුවන්න තමයි අද වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. අපි අපේ සමාජිකයන් සහ නැවත මේ කර්මාන්තරේ එන්න කැමැති සමාජිකයන් දැනු කරලා ඔවුන් උනන්දු කරලා මේ නිෂ්පාදනය වැඩි කරගන්න තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ ඒ ක්‍රියාවලියට යම්කිසි බාධාවක් ඇති වේද කියලා මට සැකයක් ඇති වෙනවා. මොකද ආනයනය කරනවා නම් මං හිතනවා ඒ මිලට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්ද ආනයනය කරන මිලට සාපේක්ෂව. ඉතින් අපේ නිෂ්පාදනය වීදම වැඩි. ඒක අපි පිළිගන්නවා. වෙළඳැමැතිතුමා හිතනවා ඇති උඟක් වෙලාවට අඩු මිලට පාරිභෝගිකයන් නිෂ්පාදනය ලබා දීම. ඒක ඔහුගේ යුතුකමක්. ඔහුගේ කාර්යභාරය. ඉතින් අපි ඒක අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් අපි මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ මේ බිත්තර නිෂ්පාදනය ලංකාවේ සොයම් පෝස්ටයි වසර ගණනාවක් සිට. එතකොට අපි කවදාවත් ආනයනය කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. මොකද අපි බිත්තර නිෂ්පාදනය කරා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේක ආනයනය කළා විසඳනවා නැත්නම් අපේ නිෂ්පාදනය වැඩි කරලා දැනට ඉන්න නිෂ්පාදකයන් සහ ගොවි මහත්මයන් දිරිමත් කළා ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා ඔවුන්ගේ නිෂ්පාදනය කොහොමද අවම ඉලක්ක යටතේ නිෂ්පාදනය කරන්නේ කියන එක. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.